සමනි සමි 17 වන සතිය බ්‍රහස්පතින්දා මෙනෙහි කිරීම. මගේ ආදර ප්‍රමන්තේනි දෙව රාජ්‍ය කියලා කියද්දී උන්වහන්සේ දෙව රාජ්‍ය අභයයටයක් වගේ කියනවා. කිතක හංගපු නිධානයක් වගේ කියනවා. අගනාමුතු ශාගිය වෙලෙන්දෙක් වගේ කතා කරත කියනවා. දෙව රාජ්‍ය තේරුම් කරලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දෙව රාජ්‍ය ස්වාමීන් වහන්සේගේ කැමැත්ත පූර්ණව ඉෂ්ට වෙන තරයි. එතකොට ඔබ මම ඔබගේ මගේ ජීවිතයේ පරමාදර්ශය වෙන්නට උඩි දෙව රාජ්‍ය ඉලක්කය වෙන්නට උඩි දෙව රාජ්‍ය. උනාසේ අද කතා කරන්නේ ස්වර්ග රාජ්‍ය වනාහි මූදේ හෙල්ලන ලද සියලු වර්ගවල මසු නසු කරගත් දැලකට සමානයි. දැන් මූද කියද්දි මගේ ප්‍රමාන්තේදී එළිදරව 17 15 අපි දකිනවා මූද කියලා කියද්දි ඒකේ ගැඹුරු අර්ථයක් මනුෂ්‍ය සංහතිය කියනකට. එතකොට මේ මූදල් දාපු දැලක් වගේ කියන ඔබව අහු කරගන්න දෙයක්. ඔබව වෙන් කරලා ගන්න දෙයක්. දැලේ එහා කොන තියෙන දීවරගේ අතේනේ මගේ ප්‍රමාණයට. එතකොට ඒ දැල දාලා අදලා ගත්තෙ දීවරයට නතු වෙන තැනක්. ස්වාමීන් වහන්සේට බාර වෙන තැනක්. සම්පූර්ණයෙන්ම ඔබ යපිච්ච මහලු මාළු වගේ පෙනහැළු නැහැ කරමල් තියෙන්නේ. ජලය යටයි ඔස්මි ඔක්සිජන් ගන්නෙ හුස්ම ගන්නෙ. ඒතර දැලෙන් පිටගත්ත දියෙන් ගොඩගත් මාළුවෙක් වගේ දඟලන තැනක්. ඒතර ඒ තැනදී ඔබගේ ජීවිත රාජ්‍ය දේව රාජ්‍ය සාක්ෂාත් වෙන පූර්ණත්වයට එන්නේ ඔය දැල ගොඩට ඇදලා ගන්නකොට. එතන ගන්න ගොඩට ගන්න තැනක් මගේ ප්‍රමාණයට. තිරිඟු කිරිඳි වගේ ඔබගේ මගේ ජීවිතේ හොඳ නරක දෙකම තියෙනවා. මේක පුදු සාධකයක්. ඔබගේ මගේ තුලත් සහ පිටත මේ හොඳ නරක දෙකම ලෝකේ පුරාම සැරිසරනවා. ඒ දරු ඒ දැල පිරුණු කල දීවරයේ වෙරළට අදගෙන ඇද හිඳගෙන හොඳ මසුන් භාජන වලට එකතු කොට නරක මසුන් ඉවත දැමුවා. හරියට එළුවන්ගෙන් බැටල් වෙන් කරනවා වගේ සම්හාස. මොකද උන්වහන්සේගේ වචනය මගේ ප්‍රමාන්තෙනි වෙන් කරන දෙයක්. ඒ වචනය වෙන් කරන කියන්නේ ආත්මීය ප්‍රාණවායුම් වෙන් කරන සංදි අටමිදුලුන් වෙන් කරන අත්දැකීම. අද අපි දකින්නේ ජෙරමියාගේ ජීවිතයේ මේ වචනය කොහොමද වෙන් කරන්නේ ප්‍රබල විදියට. ජෙරමියා උනාසේ කතා කළ කියන සම්විධානසේ විසව දාර්ශනික නුඹ නැගී කුමල් කාර්යයාගේ ගෙට යන්න. එහිදී මගේ පණිවිඩ නුඹට ප්‍රකාශ කරන්න. මුලින්ම යන්න ඕනේ දැන්. ස්වාමිනාසෙන් කී කරුයි මහරහයි පූර්ණ පිළි පූර්ණ තේරුම් ගැනීමට බෑ. අතුර කුමල් කාර්යයාගේ ගෙට යනවා. මොකද්ද කියලා දන්නේ නැහැ. තම වචනේ ඇවිල්ලා නැහැ. උනාසේ තිබුණා ඔච්චර නේද කෙලිම ගෙදරින් වචන දෙන්න. නෑ ඒක අත්දැකීමක් එක්ක එතනට යන්න. ඔහු සකපූර්වෙන් වැඩ කරමින් සිටියේ. දැන් සකපූර්ව කියද්දි මගේ ප්‍රමන්තනේ ඒක නිරන්තරයෙන් කැරකෙන දෙයක්. මේ කැරකෙනවා කියන තැනදී තමයි ඒ කැරකෙන මතට කැරකෙන සකපූර්ව මතට මැටි දාලා කුමල් කරුවගේ කතක් ඇතුළටත් එළියටත් දාන. දැන් මැටි භාජනය හදලා හදුවෙන් පස්සේ ඒක ඇතුලේ හරන්න ඕනේ. ඒ ඇතුලේ පරාසය ගන්න. දොර ඒ කතාක් ඇතුලෙන් එළියෙන් සාතලේ. මේක තමයි අඹන විදිය. ඔබගේ මගේ ජීවිතේ ස්වාමීන් වහන්සේ මේ ඇතුලෙන් සහ එළියෙන් ඔබව මාව හදන්න ඕනේ. හරි තැනට යන්න ඔබ මාව වේදනාව කියන හරහා අරගෙන යන්න ඕනේ. දැන් වචනේ බලන්න. ඔහු යම් කිසි විටක ඔහු අඹමින් සිටි මැටි බඳුන නරක් වූ කල යලිත් ඒ මැටිගෙන එයින් වෙන බඳුනක් තමා ඍෂිසේ සෑදුවේ. තමා ඍෂිසේ තාත පුළුවන් නම් මේ පාත්‍රේ හක් කරන්න. හැබැයි මගේ කැමැත්ත නෙමෙයි බාසික කැමැත්ත වෙන්නේ. තමාට ඍෂිදේ. ඒක ස්වාමින් වහන්සේගේ කැමැත්ත වෙන තරක්. ස්වාමීන් වහන්සේ ඒ තරට ඔබ ගන්න තරක්. ඒක ගැඹුරු අත්දැකීමක්. තමාට ඍෂිදේ. හදාගන්නේ. තුරුනාසි ඔබ කඩ කඩ හදනවා. ඒක ජර්මියා පර්ස් පෞද්ගලිකවත් ඒක ඕන. අපි හැමෝගෙම ජීවිතය කරනවා. එතකොට ඒක ඊශ්‍රායෙල් ජනතාව උනාසි අරගෙන ගිය විදිය. කඩ කඩ ඇතුලෙන් කඩනවා එළියෙන් කඩනවා. නමුත් මේක සම්පූර්ණ පූර්ණත්වයට අරගෙන යන්නේ. යලිතේ මැටිගෙන එයින් වෙන බඳුනක් තමයි සිසැදුවේ. එකල සම්විධාන වහන්සේ මට මෙසේ වදාළසේක එම්බා ඊශ්‍රායෙල් ජනයනි මේ කුබල් කාර්යයක් කරන ලෙස
නුඹලාට කරන්නට මට බැරිද? දැන් උනහසය අහනවා මේ දේ කරන්න බැරිද? අයි මට කරන්න බැරියයි. මට ඕන මේක කරන්න පුළුවන්. මම ඔබ මගේ අතේ ඉන්නේ. මගේ ආදර ප්‍රේමන්තේ මේ අතිශයින් වැදගත්. නපුරාගේ අතේ ඉන්නවද ස්වාමිනාස්ගේ අතේ ඉන්නවද කියලා. නපුරා සොරායනේ සොරකම් කරන්න මරන්න විනාශ කරන්න. ඒතර ඌ ඔබව ඔබ විනාශ කරන්න බලද්දී ස්වාමිනාස්ගේ අතේ මැටි පිටක් වගේ උනාසේ ඇතුලෙන් එළියෙන් ඔබව කඩ හදලා ඔබව හරිම තැනට ගන්නවා. තේ ගන්න කන් ඔබට මේ සකපුවරේ කරකැලනවා. මගේ ආදර මෙමන්තරේ ලෝක අවසානයේදී තමයි දේව රාජ්‍ය මසුන් නලපු දැලකට සමානයි කියලා කියන්නේ. මුහුදේ දසවර්ග රාජ්‍ය වනාහි මුහුදේ හෙල්ලන සියලු වර්ගවල මසුන් අසු කරගත් දැලකට සමානයි. ඒ දැල පිරුණු කර දීවරයෝ එය බෙරලට ඇද හිඳගෙන හොඳ මසුන් භාජනට එකතු කොට නරක මසුන් ඉවත දැමුවා. මගේ ප්‍රමාන්තිනි මේ අත්දැකීම ඔබගේ මගේ ජීවිතයේ යථාර්ථයක්. ඉතින් ඒ තැනදී තමයි ස්වාමීන් වහන්සේ කතා කරන්නේ ඉස්රායෙලට මම මේ දේ කරනවා. එම්බා ඉස්රා ජනෙනි මේ කුමාරකාරය කරන ලෙස නුඹලාට කරන්නට මටත් බැරිද? මෙසේ සාධාරණේ ස්වාමින් වන මමය ඉස්රා ජනෙනි කුමාරකාරයාගේ අතේ තිබෙන මැටි පීඩක් මෙන් නුඹලා මාගේ අතේ සිටින්න නොහුය. පූර්ණ බලයක් උන්වහන්සේට. ඔබ වෙනස් කරන්න කඩන්න හදන්න. ඒ උන්වහන්සේගේ අරමුණ වෙනකම්ම ඔබට ඒ ඔබට ගන්න ගමන යන ගමන යන්න වෙනවා. ඒ හරි තැනට එනකම්ම උන්වහන්සේ සර්ව සම්පූර්ණ වෙනකම්ම සම්පූර්ණත්ව වෙන තැනකම යන්න වෙනවා. මෙහෙම හදන මැටි බඳුන ඇතුලින් එකපාර පාවිච්චි කරන්න බෑ. ගිනි උදිනේ පුච්චනකම්. සිද්ධි පීඩා රහ බොත් ටෙම්පරාදු වෙන්න ඕනේ. උන්වහන්සේගේ කැමැත්ත ඔබගේ ජීවිතේ වෙන්න. ඒක මා ගැඹුරු අත්දැකීමක්. එනිසා අද වචනේ කතා කරලා කියනවා යුගාන්තයේදී එසේම වන දේවදූතයෝ නික්මව දමිටුන් කෙරෙන් අදමිටුන් වෙන්කොට දමිටුන් ගිනි උදුනේ හෙලන්නෝය. අදමිටුන් ගිනි උදුනේ හෙලන්නෝය. ඒ වැළපින්ද තප්පි කැමද වන්නේ. ඔබ මේ සියල්ල වටා ගත්ත උදේ මාසගෙන අසුර. උපමාව සියල්ල කියල අවසන් කරන මෙතන. එතකොට මේ ගිනි උදුනේ දානවා කියද්දී ඒතම විනාශය. හැබැයි මැටි බඳුන ගිනි උදුනේ දාන්නට ඕනේ. විනාශ කරන්න නෙමෙයි. තද කරන්න, හයි කරන්න, ස්ථීර කරන්න, අරමුණට ගන්න වේදනාවක්. හැබැයි අර අදමිටුන් යන ගිනි උදුන චෙහෙන්නා කියලා අපි කියන්නේ. නිරන්තරයෙන් පාපතර අධදකීම. කාලකන්‍ය අධදකීම. එවිට උන්වහන්සේ උන්ට කතා කොට ස්වර්ග රාජ්‍යයේ ලෝකෝලෙක උබාට පත්වන විනයදරෙක් වේද. ඔසිය ගබඩාවේ නවීන දේ පැරණි දේ පිටතට ගෙනෙන කෘෂ ශිල්පියෙකුට සමානයි වදාල්සේක. ඒ කියන්නේ මොකක්ද? ජේස් කතා කළා කියනවා. විනයදරේ දේව රාජ්‍ය ගැන ඉගෙන ගත්ත. ඒ ස්වර්ග රාජ්‍ය ගෝලයක බවට පත් වූ විනයදරේ. ඒ කියන්නේ මගේ ප්‍රමාන්තේ ස්වර්ග රාජ්‍ය ගෝලයක බවට පත් වූ විනයදරේ කියන්නේ විනයදරේ තමයි පුරාණේ නීතිය දන්නේ. ඒ තමයි ජේස්ගේ පසුබිම. ජේසු සම්පූර්ණාධිකුසම සම්පූර්ණ කරන්න ආවේ. එතකොට ඒ සම්පූර්ණ කරන්න එයා පසුබිම දන්නවා. ඉතිහාසය දන්නවා. නීතිය දන්නවා. එයා දේව රාජ්‍යයේ ගෝලෙක වුණත් එයාගේ පරණ පසුබිම එක්ක තමයි ගොඩනගන්නේ අලුත් සංකල්පය. ඒක මහා ලස්සන ගැඹුරු අත්දැකීමක්. ඒ පරණ තැනින් ගොඩනගනවා කියන එක. ඉතින් එතනදී ඒ පූර්ණ අවබෝධයට තියෙනවා. උනාසිකරම ව්‍යවස්ථාව අලංගු කරන්න ආවේ නැහැ. සම්පූර්ණ කරන්න ආවේ. ඒතර එයාගේ ගබඩා කාමරේ ගෘහමූලිකට සමානයි. යවයි. ඔහුසිය ගබඩාවේ නවීන දේ පරණ දේ පිටතර ගෙනන ගෘහ ශිල්පියෙකුට සමානයි. පදාරසේක. ජේසුස් මේ උපමාව කියා නිම කළ පසු එතෙන් නික්මගියසේක. ඉතින් ඔබට මට ගමනක් තියෙනවා. ස්වාමිනාසගේ අතට බාර වෙන්න. ස්වාමිනාසගේ අතට බාර වුණා කියලා සුඛිත මුදිත වෙන්නේ නැහැ. තලල චප්ප කළ පොඩි කළා හදනවා. හදන්නේ උන්වහන්සේගේ අරමුණ කරා යන්න. දේව රාජ්‍යයේ කියන දැල ඇතිද්දි ඔබ ස්වාමිනාසගේ දෑතට යහුවෙද්දි ඔබ ඒ කුබල් කාර්යයේ අත්දැකීම යනවා. ඔබත් හොඳ මනසෙක් වෙනවා ස්වාමීන් වහන්සේගේ අරමුණ සඳහා වෙන් කෙරෙන. ආමෙන්. චෙස් පිරයි.